ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් මුහුණු එකතු කරන තරගාවලියක් බවට LPL තරගාවලිය පත් වෙනවා නම් මේක තමයි මේ තරගාවලියේ තියලා අපිට ලැබෙන වැදගත්ම දේ. මේ වතාවේ තරගාවලියේ අපි එහෙම ක්‍රීඩකයෝ හොයාගත්තද කියන දේ ප්‍රශ්නයක්. තරගාවලියේ වැඩිම කඩළු ගත්ත පන්දියවන්න අතරේ මුල ඉන්න පස් දෙනා අතරින් දෙදෙනෙක් විදිස් පන්දියවන්නෝ. අංක 1ට ඉන්න කාලයක් තිස්සේ ලෝකේ වටා තියෙන ලීග තරගාවලිය සෙල්ලම් කරලා අත්දැකීම් අතින් ඉහළින්ම ඉන්න ස්මිත් පටෙල්. පටෙල් තරග 8කදී කඩළු 15ක් දවාගෙන අංක 1ට ඉන්නේ. පටෙල් කඩුල්ලකට ලකුණු 10ක් විතරයි දීලා තියෙන්නේ. ඒ වගේම පන්දුආරයකට ලකුණු 5කට අඩුවෙන් තමයි පටෙල් දීලා තියෙන්නේ. දෙවෙනි තැන ඉන්නේ මහීෂ තීක්ෂණ. මහීෂ තරඟ 7කදී කඩළු 13ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. මහීෂත් පන්දුආරයකට ලකුණු 6කට අඩුවෙන් තමයි ලබා දීලා තියෙන්නේ. ඒ වගේම කඩුල්ලකට ලකුණු 12ක ලකුණු ප්‍රමාණයක් තමයි දීලා තියෙන්නේ. කඩළු 13ක් දවා ගත්ත මේ වෙද්දි අවුරුදු 41ක් වෙන ඉම්රාම් තාහිර් තමයි පන්දියවන්න අතරේ තුන්වෙනි තැන ඉන්නේ. තාහිරුත් තමන්ට ලැබුණු අවස්ථාවල උපරිම කණ්ඩායමට දීපු ක්‍රීඩකයෙක් විදිහට තමයි මේ තරගාවලිය අපිට හඳුන්වන්න පුළුවන්. කඩළු 12 ගානේ දවා ගන්න දුෂ්මන්ත චමීරත් සීකුගේ ප්‍රසන්නත් දෙන්න පන්දියවන්න අතරේ 4වෙනි 5වෙනි තැන් දිනා ගන්න සමත් වෙලා තියෙනවා. සීල වැන්ඩසේ විමුක්ති නවීන් උල්හක් වනිදු තමයි වැඩිම කඩුලාභියෝ 10 දෙනා අතර ඉන්න අනෙක් ක්‍රීඩකයෝ 5 දෙනා. මේ 5 දෙනාගිනුත් ක්‍රීඩකයන් දෙදෙනෙක් විදෙස් ක්‍රීඩකයෝ, තව දෙන්නෙක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ. පළවෙනි 10 අතර ඉන්න ශ්‍රී ලංකා වරම් නොලැබුණු විදෙස් ක්‍රීඩකයෙක් නොවන එකම ක්‍රීඩකයා තමයි නිමේෂ් විමුක්ති. විමුක්ති තාමත් අවුරුදු 25ක් වෙන වමත් පාදක පන්දුයවන්න තුන්ගිරියව් ක්‍රීඩකයෙක්. විමුක්ති තරගාවලියේ පෙන්නපු හපංකම් එක්ක ඉක්මනටම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දකින්න අවස්ථාව ලැබෙයි කියලා හිතෙනවා. කොහොම වුණත් පළවෙනි වටේ අවසානයේ තරගාවලියෙන් අපි හොයාගත්ත නවක පන්දුයවන්න ප්‍රමාණය ප්‍රමාණවත්ද කියන එක නම් ප්‍රශ්නයක්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.